कक्षयो निफानम् द्वेखयो निफानम् मोहखयो කරණයි ඥ මෙහෙමයි. ඒ විඤ්ඥාණත් හිතියනුව එක දැන් මනුස්සේ වසියගේ පදුුණොත්න්නේ නානත්තකාය නානත්ත සංඥාවන් එතකොට මනුස්සයන්ගේ ධාතුනානත්වය බහුලයි. දැන් ඒකතැ මේ කියන බ්‍රක්්මයෝ බවට පත්වයෙනකොට බ්‍රහ්ම තලවට යනකොට ඒ ධාතුනානත්වය ං්ා ිතිය අනුව සිද්ෙන් දැ නුස්්‍ය වසයෙන් පදුන් හම මනුස්්‍යයන්ගේ කයත් නානත්ව නානත්තකාය නානත්ත සඥා ඒ ධාතු ගැන කයේ ධාතු ස්වරූපයක් වෙනස් විං්ඥාණ ධාතුස්වරූපයක් වෙනස් මෙ දෙකම වෙනස් නිසා මනුස්්‍ය අතර තියෙන නානත්වය බහුලයි නමුත් බ්‍රක්්මකායක දෙවියන්ගේ ඒ අයගේ අන්නර ඒ අගේ පුන්නෙ මහිමේ නිසයි එකතායි බ්‍රහ්මතාලවලට යනකොට තියෙන විශේෂ සත්්‍යය එක සමන්ද සුද්ධවාසිතයකට බන් ක්කම එකහා සමාමන පිරිසක්කින්. ඔක්කො මේ එක ද අදහස් දරන එක හා සමාන පිරිසක්. එතකොට ඒ ඔවුන්ගේ කුසල ශක්ති අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කුසල ශක්ති අනුව තමයි ඒ ධාතු නානත්වයේ තීරණය කරන්නේ කුසල ශක්ති අනුව තමයි, කුසල ශක්තිය හෝ කුසල ශක්තිය අනුව තමයි ඔහු නානත්තකාය නානත්ත සංඥාද නානත්තකාය ඒකත්ත සංඥාද ඒ අත්තකායා නානත්ත සංඥාද ඒකත්තකාය ඒකත්ත සංඥාද කියන එක තේරුම් ගන්න ඒක තීරණය කරන්නේ කුසල සතතිය අන්නු ඉතින් එතකොට ඒක තේරුම් ගන්න අපි ඒ තලේ අන්ඩුවෝ මොකද දැ මනස්සෙක් වශයෙන් අපිට තේරුම් ගන්න පුලුවන්ගෙන්නේ නානත්ත කායා නානත්ත සංඥා කියනක. අපිට බෑනි මේ තලේදගෙන ආබස්සර බ්‍රහ්මතලයේ බ්‍රහ්මයක් විඳන අත්දැකීම තේරුම් ගන්න ඒක අපි තරු ගන්න බැමකුදු රූපී මනොමේකයිකින් ඉන්නේ ඒ වගේම ඇැහැයි කනයි මනසයි විතර එතන තියන්නේ. එනිසා ඒඇගේ ධාතුනානත්වය තේරුම් ගන්න බෑම් අපි ඔය විද්‍යාගැන් කමස්්‍රේක දැන් අපිට මනුස්්‍ය ජීවිතය දැන් අපි මනුස්ේගගේ ශරීර ගැ තේරුම් ගන්න පුලුවන්. ඔබට දෙවේගේ සරරිර ගෙන තේරුම් ගන්න පුළුවන් බ්‍රක්්මේක ශරීර ගැන තේරුම් ගන්න පුලුවන් අනුභෘතික නෑ ඉතින් හෙමනම් ඒයගේ ධා ධාතුනානතේ මිහිදල අපි තේරුගන්න පුළුව එකත්නේ. එතකට ඒයටත් ධාතුනානත්වයක් තියෙනවා ඉතින් ඒක තීරණය වෙන්නේ ඒ බ්‍රක්්මලෝකයේ උපතත්ව එක මොකද එතන තියෙන විඤ්ඥාණත් ටිටිය බලපානවා ඊළඟට ඒගේ ආයතනවල ප්‍රාකාරිත්‍යය බලපානු ආයතන කියඇද දීන්නේ අපිට ආයතන දොළහත් තියෙනවා යට ආයතන හයයිතියෙන බ්‍රක්්ඥයණට තියන ආයතන හයයි. අපිට දොළහත්වයෙන ආයතන. ඊීළඟට ඉති කොච්චර වෙන සත් තියනවාද ඒ හවදවත් තේරුම් ගන්න බෑ. ඒ ගැනනි මනුස්සේක් වශයෙන් ඉදගන දෙවියක්ගේ අත්්භවය තේරුම් ගන්න බෑ දෙවියක් වයෙන් ඉද ගෙන ්‍රක්මේ්‍ය අත්්භව තරු ගන්න බෑ අපට ප්‍රඥාවෙන් අනුමාන කරන්න පුළුවන් එකඒ ම ශසලවේ දිවිය විහරණය බ්‍රක්ම විහරණය කෙන් එක අපිට මනුස්සෙක් වශයෙන් අපිට ප්‍රඥාවෙන් අත්ද න්න පුළුවන් නිසාත් අත්භවක වයෙන් අත්දකින්න බෑ එකන දෙවියෙක් විදින ඒ ධහතුනානත්වය අපිට මේ මනුස්සේෙක් වශයෙන් තේරුම් ගන්න බෑ. බ්‍රක්්මේක්ගේ ක්ම ලෝක පවතින ධාතුනානත්වයේ අපිට මනුස ලෝක නන් තේරුම් ගන්න බෑ. එතකට හනම් අපි මනුස්්‍යය වසින් තේරුම් ගන්න ඕන අපිට මනුස්්‍යයන් වසය මුහුණ දෙන්න පුළුවන් ලෝකය ඇතුලිඉතින්න ධාතුනානත්වය විතර ඒ අනවශ්‍ය දී වල හිතන්යන්න උදන පැදිලිද ප්‍රශ්නයකනයහවිනේද ඒ අයට ධාතුනානත්්‍යවයක් බලපාන්න නැද්ද කියල නීට ධාතුනාන්ත්‍යය බල පනමුකද ඒ ඒක තමයි කියන්න දැ මෙහෙම්මනි ඒ ධාතුනානත්වේ කියනෙ බ්‍රක්්මයන්ට බලපෑවි නැත්තං ධාතු නානත්තයේගෙනෙ ්‍රක්මයන්ටත් බලපෑවි නැත්තං ඔවුන්ගේ අනාගත පැවැත්ම ගැන මොකක්ද පිට කියන්න පුළුවන් කවුහරගෙන් බලන් ධාතුනානත්්‍යයේ කියන බ්‍රක්්මයන්ගේ ජීවිතවලට බලපෑවි නැත්තං අපිට වගේම උන්ටත් ධාතුනානත්වය කියන එක බලපානු ඒ ධාතු නානත්තය ගෙනෙ හුන්ට බලපැෑවි නැත්තං බ්‍රක්්මයෝ ගැන මොකද අප පිට කියන තියන්නේ බ්‍ර්මයන්ගේ පැත්ම ගැ හම එකට නිවන්දකින්න වෙන්නේ හැම දෑම ඉන්න වෙනවා බ්‍රක්්මය ලා එකම විදියට කවදාවත්ය ඇත්වින් චුතුවීමක් ඉන්න හෙන. ඇයි හැම දෑමේනම් ඒ විඤ්‍යාන ටීතයේ විදිහදම පවතින ඒ නඟ බුදුපියන්සම දේශනා කළි බ්‍රක්්මිෝ පල්ලම් බයිවා කියලා. බ්‍රක්්මකායක ආබස්ර සුබ කින්නක වේහප්පලාද බ්‍රහ්ම තලවලත් ඉපදිලා ඒ අය නිරේටත් යනවා තිරිසල්ලෝකටත් යනවා ඒකටත් එහමවෙන්නන්නේ හොමදීන. එහෙම වෙන්නේ අන්න එතනත්වේ ධාතුනානත්තේ බලපාන නිසා ධාතුනානත්වය නිසා නොෙක් නොෙක් අදහස්සලත් නානත්්‍යයක් ඇතියනු මේ විඤ්ඥාණත්් ීතය කියලගෙන උපතිල් ලැබිච්ච ස්භාවේ. හොන්ද මතකව දයන ඒ උපතින් ලැබච් ස්වභාවේ තොඩේ උපතිල් ලැබිච්ච ස්වභාවය වර්තමානනිදි වෙනසෙන්න පුළුවන්. දැන් මනුස්සෙක් උපදිනවා මවකුසි මනුස්සේ. උපතින්ම අනුස්සේ ටිකකාලයක් යැනකොට දැ නානත්ත කාය නානත්ත ස්ඥාමයා. ටික්්‍රකාලයක් යැනකොට මෙයා රූපාචර කුසලෙවටන්න පටන් ගන්න අපිඳම් ලොකු වෙලා යෝගාාවච්චරයෙක් වෙනවා. දෙැ දැ නානත්තකාය නානත්ත සංඥාත්භාවයක් ලැබුණේ හැබැයි දැන්ගේයා නානත්ත කාය ඒකත්ත සංඥ හරි ඒකත්ත කාය නානත්ත සංඥහරි ඒකත්ත කාය ඒකත්ත සඥා කියෙන වෙන, බවකටයි දැම් පරිවර්තනය මිගින්නේ බ්‍රහ්මත් භාවයකට ඒවාගේමස බ්‍රක්්මියෝ දැ මනුස්්‍යයා නානත්තකාය නානත්ත සංඥාතිය එ පොදුනාා එයා ඒ අත් බව ඒැන එයා ඒ ස්වභායම හැම දෑම හිටියෝ හෙන ඒයා හැම ෑම් මනුස්සේ පෙන්ඩෝ නැතං එයා කාමාචර ලෝක විතරක් උපදින් දොන්. එතකොට බ්‍රක්්මලෝක උපදින බ්‍රක්්මයකුත් හැමදෑම ඒ විඤ්ඥාණට ීති එ පොදුනා ඒ ංඥානට්ිතයීම පහිටාගෙන කටයුතු කරනවන එයාට කිසිම කලෙක ඒ අත්බව ඉක්මලයන්න බෑයි කවදාව එ හැමදෑම ඒ අත්බවීම දිගටමින් දෝට ආබසර බ්‍රක්මයෙක් වසෙන් පුදුනාන මුළු විශ්වය තියෙන තාකල් හැම දෑම ආස අබසර බ්‍රහ්මයි මොකදේ වි්ඥන්න ටිත ඉක්මාන්න බෑ එන ක්වන්න පුළුවන් වෙලා තියෙනෙමක් විසාද ඔය ධාතු නානත්වය බලපාන නිසාහෙනම් ඒ අයගේ චන්දරාගෙනනාත්‍යත් තියන ඒ අදහස්වල නාත්ත්‍යයක් තියනවා එනිසා ඒ අදහස්ස වල නාත්ත්‍යය පවතිින් සම චන්දරාග නානත්ව්‍යත් තියෙනවා ඒ නිසාම එයිං රැස්සෙන කුසලේත් අකුසලයත් වෙන සත් තියෙනවා එ නිසාම ඒ බ්‍රක්්මයොත් බලන්න බ්‍රක්්මකායික ලෝක පදුනත් ආබස්සර පදුන්නත් සුභකින්නක පදුනත් ව්‍යහපල ඉපදුනත් ඒ බ්‍රක්්මයොත් නිරේටත් යනවා තිරිසන් ලෝකටත් යන පෙරේතු ලෝකටත් යනවා. ඇයි හෙමුණී වෙඤ්ඥාණට්ටිතියක වනාට වුන්ත්තය ධාතුුණනානත්වය බලපාන බැවි. එනිසා තමයි ඔවුනුත් අත්බවෙන් ඉහලහ පහල වැටින් එක්වාත් බවිෙන් ඉහිහලට වැටින්නත් ඉහට යන්නත් පුළුවන්ක්වත් බවන් පහලට වැටින්නත් පුළුවන් ඒකට හේතුව ඔවුන් තුලත්වය ධාතුනානත්වය පවතින නිසා. එකනේ උපතිය ලබිච් වි්ඥාන චීතය කුමක් වුණත් ඔවුන් මුණගැහෙන ඔවුන් ඇසුරු කරනයගේ ඔවුන්ට ලැබෙන කල්යන්න ඔුන්ට ලැබෙන කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුරාද ොක් නො එක් හේතු නිසා ඒ උපතින් ලැබිචවිඥාන චිතය යම් කාලයකමට එෙනනසෙන පුළබන් උදාානයක් කිවේ මනුසේෙක් වසියෙන් ිතු නානත්තකාය නානත්ත සංඥා හැබැහු මැරන්නේ ඒ අත්තකාය ඒකත්ත සංඥා ඇති බ්‍රහ්මයෙක් වසේ අන බලන්න ඒකට හේතුව ධාතුනානත්වය මයි. ඉතින්නිසා ්‍රහ්මයන් අත්ය ධාතුනානත්වය බලපානවා හැබැයි අපිට අත්දක් ඉන්න බැරි අපිටේ මනවමේ රූපී මනොමේකයි බ්‍රක්්මයන් අදක් න තත්වේ තේරු ගන්න බැරිනි ්‍රක්්ම වවාකාශයව අපිට දකින වැැලුනි බ්‍රක්්ම මනවා ද කිෙවදක නතිනිසා මනුස්සයෝ මනුස්සයන්ට මේක විෂේ ගෝචරරණාවක් නෙවි යි අපි තේරුම් ගණු එකනිකන් හරියට අ නි මුදාහනකින් කිවොත් පේ න්ඳට ගියා කියනයි කියන්නය අන්දේ ගුරුත්තාකර්ශනය පෘතිවේ තරන් නැති නිසා හඳේ පාවිනවා කියලා හඳේ පාවෙන් එතකොට අපි පෘතිව හමත් දකීම ලබල නෑ හර කියනවා හන්ඳේ පාවි නෝ කියලා අපිට ගොටහනු කොහොමද හන්ඳේ පාවෙන්නේ කියලා එක කිව්වට වැඩක් නෑ කදධර දවසක හඳට කිහිල් එෙන බලන්ඩෝ නැපි ඒ වගේ එකක් තමයි දිවිය ලෝකසහ බ්‍රක්්ම ලෝක ගැන අපට තියෙන අත්දැකීමත් තේක කියන්නේ අපිට ඒක ගැන දැනගන්න පුළුවන් දත්වයක් හැබැයික අදදක් ඉන්න බැ හෙම අද කියන්න පුුවන් ක්‍රමත් තියෙනවා එන ඉතිරි රූපී මනෝ මේකයිකි ඒ තලියන්ට ළංඟාාවන්න පුළුවන් කෙනෙක්වවෙන්න ඕන ියතල්වට ප්‍රක්මතල් වලට එෙම නැත්තං එකක අදකින්න බැහැ එනිසා සමහර සීමාවල් තියෙන අනුභෝතික නෑ. එනිසා අපි නුවනින් දැනගන්න ඕනුදේ තමයි බ්‍රක්්මයන්ටත් ඔබ කිව්ව ධාතුනානත්තය අනිවාරම බලපානවා එසේ නොවෙන්නට එසේ නොවෙන්නට කිසිදු බ්‍රක්්මයට ඒ අත්බවෙන් නිදහසනට හම්බවෙන්නේ එන ඒ අත් බවිෙන් නිහස්සනයටට පුළුවන්ගලා තියන්නේෙම වී්ඥානටහිතියකුමක් වනත් වර්තමානයේදී අවිද්‍යා තෘෂ්ණනුව එක වෙනස් වෙන නිසා ැන විඤ්ඥාණ ජිතය කුමක් වුණත් අවිද්‍යාවෙන් තෘ්ාවෙන් හොට පුලුවන් එවිඥනත් ටිතිය අනෙක් බවට පරිවර්තනය කරගන්න නිසා මයි ඊළඟත් බවි අනෙක් සත්‍ය බවට පත්වවෙන්නේ. එසේ නොවුන් එසේ නොවෙන්නට දැන් ඒකත්තකායා ඒ අත්ත සංඥා කියන තලයින බ්‍ර්මයක් තුළ හතුුණනානත්යක් නෑ රො බැහව විදිහයට සියලුම දෙෙන එකහා සමාන අදහස්තරන එකහා සමාන අදහස් දරනවා කියලා කිව් හම ොඩක් නුවින් කල්පනා කළ බලන්නවා දැන් මං උදාහරණයක් වසන් කියන ලෝතුරුවණ බණහන අප මේ සියලොමු ශ්‍රාවකයෝටික එකහා සමාන අදහස් ධරන්න පිරිසක් කියල. දැ ලෝතුරවාරණය මේ බාණහන. ඒ කතාව ඇත්තත්ද බොරුවද ම මේ කියය. ලෝතුරවාරණ ල්හම හ ම කියන් බලන් ලෝතුර වරණ බණහන මේ අපේ දහම්මන්්ඩපය වටා ඒක රාශී වෙල ඉන්න පිරිස එහා සමාන අදහස් ධරණ පිරිසක්. කිවත් ඒක හරිද වැරදිද ජවනාග්‍ර කරගෙන ඉන්න හුවෝඒට කතා එකහා සමාන අදහස් ධරන්න පිරිසක් කියන එක හරිද වැරදි හරි හරි දැ ඒකෙන් අදහස් වනවද එකහා සමාන අදහස් ධරන්න පිරිසක්කිව හම මේ පිරිසට ධාතුනානත්වය වල පන්නේ කියලා ඇ අතින්ට එහෙමි එකක් බලපානවාද එක හා සමාන දහ ධරණ පිරිසක් කියල කිවවෙ රූපාචර කුසල ජිත්තෙන් ඔවුන් එකහා සමානයි එතකොට ඒ රූපාජර කුසල ජිත්තේ කියලා කියන්නේ සීමමිතවකාශයක් මොකද සීමිත අවකාශයක් කියල කියන්නේ අරමුණුව අතර ඇයි කනයි විතරයි ක්‍රියත්මකේ ැ මනුස්්‍යයන්ට තියෙනවා කාමජර සත්‍යයට තින හැක්තියෙනවා කනත්තියන නාශසියක් තියනව දවත්තියන සීරීයඇත්ති. බක්වියන්ඩතිී නැහැයි කනයි විතරයි. සාටීනෙන් අරමුණු ගන්නේ එනිසා ඔවුන්ට ගන්න අරමුණු ප්‍රමාණයක් අඩු නිසා ැ මනුෂ්‍යයන්ට අරමුණු බහුලයි බ්‍රක්වියන්් අරුණ සුල අඩයි මනස්ෂ්‍යයන් ර අරමුණ බහලනයෑක මනුෂ්‍යයන්ට දවාරහයකින් ගෙනන අරමුණු ක්වන්ට දවාාරතු වනකින් විතර. එතුට කාමරාග අරමුණු වෙලිමන රූපරාගරමුණු විතරයියෙන්. එතකොට ඒ අයගේ අදහස් අන්න යම්කිසි සමානුපාතික භාවයක්තිය නො දැම් බල ොබට මේ එක පේනවා මේ ආරය මාර්ග මන් කරද්දී. දැම් බලන් ඔබ ඔබම කල්පනා කරන්න දැන් මේ බාණහාන්ඩ ඉස්සෙල්ලා එේ ධර්ම මාර්ගයට සම්බන්ධවෙෙන්ඩි ඉස්සල්ලා ඔබ ොක් නොෙක් ප්‍රදශවල හිටපු නොෙක් නොක් ජීවිත දරපු නොෙක් නොෙක් රටවල්වල නොෙක් නගරවල නො නොෙක් නොෙක් තරාතිරම් උහුලපු අයහැමූුණ සමහරු ්‍යාපාරිකයෝ සමහරු ගුරුවරු සමහරු දොස්තරලා සමහරු ඉංජිනරරුව යනතිවසින් සමහරු ගොවියෝ සමහරු මුදලා අල්ලා එක ඒ ජාති අයි එ ඒක ජාතියයි නො මෙතන එතකොට මේ සියලුම දෙනා නානත්තකාය නානත්ත සංඥා බලන්නො ඩක්ම මේ කියන කතාව හොඳටද නුවන් බලන් නානතකාය නානත්ත සංඥා ඇතකොට එත වන මේ පිරිස යම්කිසි කලක අමාමෑනිී බුදුපියාන් වවාසක සද්ධර්මයට කන් දෙයන පටන්ගන්න එක එක නගරවල එක එක රටවල ඉඳගෙන එක එක පලාාත්වල ඉඳගෙන එක එක සංස්කෘති වල ඉඳගෙන මේ ධර්මයට කන් දෙන්න පටන් ගන්න එහෙම ධර්මයට කන් දෙනකොට සියලොම දෙනාට එකහා සමාන අවබෝධයක් ලැබණ සියලොම දෙනාගේ එකහා සමාන අවබෝධයක් ලැබෙන කොට සියලොම දෙනාගේ අන්න ධර්මමාර්ගගේ වැඩිකට ොද වෙන කාමරාග පටික සිින්දීගෙනයන්ත් ඒක නිසල්ලමින් අභිජ්්‍යාදෝම නස්ස අභිජාදෝමනස්ස කියගන කාමරාග පටිකම තමයි ඉස්සල ඒ දෙකයි සංසිදයෙන් ඒදක සංසින්දීගෙන යන කොට අන්න බල නොබට මාත්දකින්න ලැබෙනවා ඒ බුද්ධ ශ්‍රාවක අන්ගේ අතර අදහස්සල සමානුභාවය අදහස්වල සමානභාවයක් දකිඉහාම්බිනවා. ඒකෙන් අදහස් කරන්නේ ලෝතුරුවන්න බණහන් උක්කොම දෙනා එකක් විදිට හිතනවා ගිනක නෙවි එකෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ දැක්මානුව ඔවන්ගේ දෘෂ්ටියනුව ඔවුන් දරණ අදහස්සවල සමානුභාති සමානු පාතික භාවයක් තියෙනවා හැබැයි. පුද්ගලබද්ධ චින්තනයේ වෙනසත්තියෙන්. දැන් මෙතනඉන්න ලෝතුරුවණ බණහන ක්කොම දෙනා එක හා සමා අදහසද්ධරන්නේ. හැමෝම නිවනාග්‍රකරකන ඉන්නේ හැමෝමින්නේ මේ සංසාරය දුකයි හැමෝමින්නේ සංසාරය අවසන් කල යුතුයි කියෙන තැන හැමෝමින්නේ ස්වාර්තය වගේම පරාර්ථය සලසන් ඕන කියන තැන හැමෝමිනි සම්මා සම්බු ශවාසනය ආරක්ෂ කරන්න ඕන කියන තැන යනති වශෙන් ගත්තාම හැමෝමින්නේ පොදු සම්මුෘතියක් ඇතුලේ පැත්තිෙන්. බ ඒකෙන් අදහස්වවෙන්න ෑනනි කොයිම මලාලකවත් සියලුම දෙනා එක ආකාරය කර්මයක් රැස් කර ගන්න කියලා. ඒවි අදහසෙන් නෑන සම්මුතික වශයෙන් ගත්තම අදහක්වලින් සමානයි හැබැඒෙන් අදහශෙන් ඇැසියලුම දෙනාගේ චිින්තනය එකහා සමානයි කියලා. අන්නේ අනසාරම් ්‍රක්්මය ගැන තේරනම් ගණඩුවන. එක සමා අදහශ වලින් එක සමානයි කියලා කියන්නේ. සම්මුතික වශයෙන්. පුොදුව පිළි ගැනීම වයගේ බ්‍රාක්ම හැමෝම රූපාචර කුසල චිත්තේ වැිච්චායි නිසා. එඒයට මනුස්ේව අන්නර පාමරාගේ සංසිදීගන යනකොට මේ ආරි ්‍රාෞකය තුළම දකිින් හම්බිනෝ බ්‍රක්්ම ගුණෙන් බ්‍රක්්ම චරියාවෙන් එකහා සමානත් දැකීම් තියෙන එකහා සමාන අදහස් දන්න පිරිසා ඔබට මත් දකින් හම්බිනුවන් නොයක් නොෙක් දේීන්ද නොෙක් නොය කරටවල් වෙෙන නොෙක් නොය තරා රංග හිටපු අය දැම් බානහලා එක ම අදහස් දර් නිසලර අපේ කෞුද පංවතියක්කිවේ හරිම මේ ලෝතුරුවන් අපේ මේ පින්වතුන් ඇසුරු කරන් හරිම පහසුයි සතුටාහරිම මේ පහසුවක් කියල එක අදහස් වලින් මොකද එකහා සමානයි ගැටින්නේ හන්නේකී ගැන් එක සමානයි කියලා ගැන සියලුව අදහස් එක සමානයි කියන එක නවිී. එනිසා දැන් එතකොට ඒනම් මේ බ්ලෝතුරුවරණ බුද්ධ ශ්‍රාවකය අතර අදහසලින් එක සමාන භාාවයක් තියනවා. එතකොට බලන්ඩක මොනු වගේස භව වැද තියෙන කියලා නානත්තකාය ඒ අත්ත සඥඥා ද බ්‍රක්්ම ස්වභාවයකට එනවද බ්‍රක්්මකායික ඔන්න බ්‍රක්්මයක් වීගෙන යනු ඒක යාර්ශ්‍රාවකය බ්‍රක්්මය වෙන්නේ අන දැන් ඊට වස්සේ තවදුරුටත් එ එහට යනකොට නානත්තකාය ඒකත්ත සංඥ හිට පසේ ඒකත්තකාය නානත්ත සංඥ හිටවස අවසානිතම ඒකත්තකායා ඒ අත සං්ඥාකයෙන් තැන්ටෙන් එතකොට එනකොට සුද්ධවාස මටමට ඇවිල්ලා ඉතින්ඒ නිසායි කුසල ිත්තේ වැඩෙන විදිහනුවයි ඒ ස්වභාවී තීරණය වෙන්නේ තින් ඒකයි වෙල්ලා අපිට තීරණය කරන්න පුළුවන් එකක් නෙවේ අපිට පුළුවන් මේ ලැබිච්චා අත්භාවයෙන් උපරින් පලප්‍රෝජන අරගෙන අර සියලුම බ්‍රක්්ම තල ඉක්මවාලයන අරහත් පලිට ලඟාවේ න්නේ ඇරෙන්දේ බ්‍රක්මලෝක ගැන චතරවාදවන් අශන හැකිණනික තමයි මට ඔබට පෙන්වා දෙන්න තියෙන්නේ බොද බ්‍රහ්ම ලෝක ගැන මං මේ ඔබට පැහැදිලි කරන්නේ ඔබට එක අන්්ඩ කියන්නව ඒ බ්‍රහ්ම ලෝකල තින ප්‍රශන විසඳදන්නවා එ නැත්තන්ගේ ්‍රක්්ම ෝකොල දිගපල්ල මන ඉඩවත් එම නැත්තන්ගේ බ්‍රක්්ම ලෝක ගැනත විචාර පදන්ඩවත් බ්‍රක්්මලෝක ගැන නිබන්ධනයක් ලියන්නවත් නෙව. සම්මා සම්බුදු පාන්වාසේ මෙබඳ නොපෙනෙන ආකාරේ නොපෙනෙන සිවන මානය පිහිටියේ ලෝක ගෑන මෙන්න මෙබඳු ආකාරය ධර්මයක් දේශනා කරලා තියෙනවා කියලා දැනුවත් කරන්න විතරයි ඒ ඇරෙන්ට ඒවා නිකං අන්නවස ප්‍රශ්න බවට පත් කරගන්න එපා මන අන්න එක පැහැදිලියෝ කියන්න මොකද අනවශ්‍ය ප්‍රශ්න අපි ඔලුවට දාගත්වොත් අපිට අවශ්‍ය දය ගැන හිතන්න තියෙන කාලේ නැතිවලයන්. ඒ මංගේ ප්‍රශ්නයක් හදදී ඔබ අවශ්‍ය ප්‍රශ්නයක්හන්න ඔබට නිවනට අදාල ප්‍රශ්නයක් හන්ඩ විශේසය. අර ලෝක විශේ ැනත් ඇහුවට කමන්නේ ඒකින් වෙෙන්යමුකදද ඔබට දහම් කාරණාවත් දැන ගන්න තියෙන කාල නැතිවල යනු අන්නේකවෙනි ැන උබට බලපාන ප්‍රශ්නයක් අහන්ඩ මගින් විශ්වේසය අන්නේකට ඇමං කෑමති ඇත්තං. ් හනුව කියල කිව හමේ අනන්තාව කාසිකෙන කොච්චර ප්‍රශ්නහන්න ලුවන්ද ප්‍රශ්නහනුව කියල තේරුම ඇතුව මග හන් බරි ඔබට ඕන්තර පස මග හන් ැරි දැ හාහමුදුරුවනේ දැන් සක් වල ොඩා ැක හට ස්තරගන්නකමට. හම බොඩ පුලුවන් ඕන්න මාව හෙ සඳ ඉති මත්ව හනහ ප්‍රසි උත්තර දනවා කියලා. එහෙ මුත්තවර දීලත් තේරුම යෑ නේද. එකනි භාගතුන් වහසේ ටපනයේ ප්‍රශ්න බැහැර කරලද ඉගනෙ. අපේ නිවන් මකට අදාළ ප්‍රශ්න තියෙනවා අන්නේ වගෙන ඇබි සොල සැලකිලිමත්යෙන්න්න ඕන ඔය අත්්‍යානන්තයේ ගවේසු මම මේ යතින්දරටවක් කාටවේ දොසක් කියනේ මමේ පෙන්නල දෙන්න ඔට කරන්න ඕනදේ එකන්නේ දැම් මේේ බල දැමම් උදාහරනයම් මංග බොට කියන්න ඔබට මං මේ කියන්න මට මමේ දැන් ධර්මදේශනා කරන ඔබට හැබැයි මම ර්ම දශනාවට අවශ්‍ය නිසා දහම්කාරනා ගවේශනය කරන්න මේ කාරණා බලනුව මනිසා මේවා ඔබට පෙන්වා දෙන්න භාගතු නතුි නාමින් බඳ ධර්මයක් දේශනා කල තිනවේ අිධර්මයට දාලාළව කරණා පෙන්න ලද නොමනිසාල් මං ඔය කිීම දෙයක් ගැන හොයන්නේ. හැබැයි ඔය කිසිීම දෙයක් ගැ හිවේ නැතිවුණනාට ඒ සෑම දෙයක් ගැනව ඇයට හිමක්මට ඇතියෙන. හැබැ මංඒ කිසි දෙයක් ගැන හොයන්නේ ැ මංකදයක් ගැන හයෙන් එතම අත් භවෙන්. තුළලාන්ත ග මං හැහගෙනනීම හැමතිස්සෙන් මගේ ඇතුලාතේ ගැන මොකද සිද්ධ වෙන්න කියන මගේ ඇතුලාන්තේ ගැන ම හැමතිස්සිම සෝදිසියන් ඉන්න එනිසා මටවයි විශවය ගැන හොයන්න වෙලාවක් නෑ මං විශ්්‍රය ගැන අමුතුුවෙන් හොයන්න ඒ වුනාටඒ බුදුපියාන් අහසගේ නාමින් ඒ දහම් සමාධීදික ගෝච් කරවෙන් එල සම ඔබට කියන්නේ ඇත්තුලාන්ති සුද්ධ කරන්නේ ගැන හිතන් ඕෝන එතකොට බාහෙරල් ලෝකය ගැන අවශ්‍ය කරන දත්ත ඉහටත් තොරින් ඔබට ලබන්න පටන්ගන්නවා නමු ගොඩක් වෙලාට කරන වැඩත් තමයි ඇතුලාන්තේ ගැන හොයනි පැත්තකෙන් කියලා අර ලෝක ගැන හොයන්න පටන්ගන්නවා කුතුහරේ නිසා නිසා ඒ වැැද්ද හදාගණඩුවන ම මේ ඔබට මේ නොපෙන ලෝක ගැන දෘෂ්‍යමාන දෘෂ්‍යමාන් ෝක ගැනමේ කියන්නන්නේ ඒව ගැන හොයන්න නෙමේ තවතව බුදුරජාසය අපිට මේ දේශසනා කල තියන අපිටයි මේවා හයහොඉන්ද නිම න්හස දේශනා කල තින අර විං්ඥානයේ දුර අවකාශය කාල් අති දුර කාලා අවකාශයක අපිට වැටහීමක් ඇති කරගන්න මිසාක් මේ වගැන තර්කවාද කරන්න නිවේ අරමංකිව වැර දැන් බ්‍රහක්්ම ලෝකවල ආවුෂ කැන මොකටද පින් තිනවාදවින්න කල් පක තියෙන ර්ස ප්‍රමාණවත් අපි දන්නේ නිසාඒක නිසා මම කැමති ඇත්තටම ප්‍රශ්න අනකොට හොඳ ප්‍රශ්නයක් ඇතින් දරැහු ඇත්තටම එක නරක ප්‍රශ්නයක් කියල නේ මං කියන්නේ හැබැ ඒ කොච්චර දුරට අපට අපේ නිවන් මාර්ග වඩන් අපට කොච්ච රූපකාරවෙනවාද අන්‍යයන් ස්රම් ප්‍රශ්නයක් අහන මං කඇමතිීඉතින් හොඳයි ප්‍රශ්නය අපි මංකට දොසක් කියනවා නෙවෙයි මං කියන්නේ ඉටඩා හැබැ අපි ධර්මය ගැන දේශනාරන්න කාල ලවෙිච් වෙලෑ මං කඇමතිවට මේ යෝක භාවිතය ප්‍රශ්නයක් අහන වනම් අපේ ජීවිතය සම්බන්ධයෙන් දැම් මේ ලෝක ලෝකවලට සම්බඳධ දැන් අපෙන් අහනි මේ දැම් බ්‍රක්්මක් වෙලා තවදුරුටත් මේ සංසාරි දුක්ක දිනවාද ඒම නැත්තම බ්‍රහ්මාත්තය ඉක්ම වන්න පුළුවන් ක්‍රමයන් ඉක්මන මේ බ්‍රක්්මාත් ඉක්ම ලකොහොමඳද උතුමූ ආරහත් පලට ලාඟ න්නේ මෙන්න මේ වගේ අපිට තියෙනලා විවාහාරික වශයෙන් ප්‍රශ්න අන්නේවට වැඩි අදානයමු කරන්න කලා මම්ම ඔට කරුණාවෙන් මතත් කරන්නේ මොකද අර අමතර දම් කාරණාවේ තිය ලෝක ගැන රම ගන න්තරන්ත්‍ර පිටගේ කිවත්වවා ගතකි. ඇබැයි පටිච සමුප්පාදය ගැන පනි්‍යායාත්මක ධර්ම විවහාරය ගැන අපට පොත්ත කියව්වා කියලාම අවබෝධ වෙන්නේ අන්නේවට අපි විර්ශණ බුද්ධියෙන් සාකච්ඡාමාර්ගයෙන් විසිද ගන්නුවෝ තව තියෙන ප්‍රශ්න හන්න පුළො පසර හම්බරන ප්‍රශ්නවලට න දිරිපත්වෙලලා න හැ කවරුවත්තාම එකන බයවනාද ප්‍රශ්නහන් එම මේ ඇත්තකිව ඔබ කියන්න කුණා කරලා කවුහරි ඉදිරිපත්වෙලලා කියන්න ම මේ බොරුවද කි්වේ කියල මටෝඔහන ඕන ප්‍රසකට උත්තර දෙන්න පුළුව අඹබ හෝදුරකර එහෙමයි කියලා ඔබත් මේක ආස්වාදයක් කරගෙන මගින් ලෝකෙම නැති ප්‍රශ්නහන්ටත් එ පමුකොද මටත් උත්තර දෙන්න පුළුවන් කියලා සක්වල ප්‍රවර්තන වෙන හැටී ර හඳ පායෙන් හැටි ඔක්කෝම ගැන එකංට අයාය ක කිය අන්ඩ උමනාවක් ඇැතිවි නමකොද ඒව ගැන කතා කල ඉවරයක් නැතිම මේ ලෝ විෂය කියයන් ඉවරයක් නැති මාතුකාව දවඩ පෙන්න ම මේ නොපෙන් ලෝ ගැනතා කරනට කරන්ද සතිතුනක් ගිය තා මත්ඉවර කර ගැන්ඩ බැරි වුණා හික නිසා මේඒ ඒ මාතෘකා ඔස්සේ මම පෙන්වා දෙන්න ඔබට මේ සංසාර දිග පල්ල විතරයි සංසාරිදික පල්ල විතරයි මේ පෙන්වා දෙන්නේ ඒ ඇරෙන් ඒ ලෝක ගැන හොයන්න කියලනීම මහ යන්න ගියොත් මේ වරයක් න්න මම මේ බ්‍රක්්මලෝක ගැන පොඩි පහැදිලි කිරීමක් කරේ බ්‍රක්්මලෝකල සවභාවේ දැත්තම් මනු සොලෝකොල සභාව පින්නේ දිවියලෝකල සභග අපිට වැට න බ්‍රක්්මලෝකල සවභාව න පොනොදන්නේ අන්නන්නේ ගැන අංකිසි වැටහීමක් ඇතිකර ගන්නඩ විතරයි ඇරෙන්ද එව එකට ඔක්කෝම සීරසිය අපිට තේරුම්ගන්න පුුවන්කමක් නෑ පින්වතුනි සුළ අවකාශයක් විතර අපිට මේ අන්නන් තවකාශය ගැන වැටහින්නේ එතකොට හොඳ එහෙමනම් එතකොට බ්‍රක්්ම ලෝකෝල පවතින විඤ්ඥාන ටිතිය කැෙනෑ මං පැහැදිලි කිරීමක් කරේඒ විඤ්ඥානත් ීතිය කියන්නේ නියතයක් නෝන බව මතකතියාගණඩ ඕන විඤ්ඥාණත් ටිටයක් කියල කියන්නේ කර්මාණුරෝපව යම්ගසි කාලයක් බලපවත්වන විඤ්ඥානයේ ස්වභාවයක් දැන් ගත්හ මනුස්වලෝක ද අපි මනස්සෙක් වසියෙන් ජීවත්වෙනකොට අපි නානත්තකාය නානත්ත සංඥා කියන නානත්ත කායන් නානත්ත සංඥා කියන විඤ්ඥාණ චිතිය පිහිටල තවයි මනුසේ වසි උපදී හැබැයි ඒ විඤ්ඥනට්ටිතියම පිහිටාගෙන දිගින්දිකටම කටයුතු වෙන වනම් එතුට කාමාචර ෝක ඉක්මෝලයන්න න කවදාව හැබැයියාට ඕනම් වෙලාක පුළුවන් කාමාචර ලෝක ඉක්මොලයන් එහෙනම් විඥාණට්ටිතය කියල කියන උපතින් ලැබෙන කාය චිත්ත සවභාවවි සුද්ද සිංහලින්කිවුව ීාන ිතේ කියලකැන්නේ උපතින් ලැබෙන විී්ඥානපච්චා නාමරූපන් කියලා කර්මාණුරූප හම්බුවේෙන කායචිත්ත ස්වභාවය කාය ස්වභාවි සච්චිත්ත ස්වභාව. එතකොට ඒ කර්මයෙන් තීරණය කළ තියන එක අද්භාවයක් තුළ එතකොට හෙනම්ඒ කර්මයෙන් ඒක තීරණය කළ ඒ අත්භවයට අදාළ විතරයි. එනම් ඔබම දන්නවා උපති මනුස්සයෙක් වුණනාට ජීවත්වෙෙන්න්න පුළුවන් උන්නම් තිරසෙක් වසයෙන්. ට දෙවියෙක් වසෙන් බ්‍රාක්්මයක් වසෙන් නිරසතයෙක් වසෙන් ඕනමක පවිදිි ජීවත්වෙන්න්න පුළුවම උපතින් මනුස්සෙක් කුණාට ඕනන් තිරිසණක් වසය ජීවත්වවෙන්නත් පුළුවන් නිරසතෙක් වසිෙන් ජීවත්වවෙන්න පුළා එහෙනම් ඒ කියන්න න්‍යාය මනුසයන්ට විතරක්මම අධාර වෙන්නේ සකර ලෝක සත්‍යයායටම සකර ලෝක සත්ත්‍යයාට මේකා දාලායි කුරා කූබියකි දලා මහාබ්‍ර්ඥයක් කුරා කෝම්පියක යන පේනමාන. නොපේනවානින් සුද්‍රරජීවයක්ගඳලා මහාබ්‍රක්වදක්වාම ඒ කතාවාදාල හෙන. එක ගැනේ උපත ලබන විඤ්ඥාණට්ටිීතියම පිහිටාගෙන කටයුතු කරන්න්ඩ ඕන කෙිකක් නෑ. උපල උපත ලබන විඥාණට්ටියම පිහිටාගෙන ය කටයුතු කරනවනම් ඔහු කවදවත් ඒ අත්භව ඉක්මෝලයනි ැහෙෙනම් හැම දෑම ඒ ස්වභාවිම්ම යුක්ත. ඒ ස්වභාාවවි යුක්තවම එකදිකට උපති නහමවිනිි නෑ කවදාව. ඇයි එහෙම වෙන්න ඇේ. උපතින් ලබෙන විඤ ානට්ටිතිය වර්තමාන හේතුමත වෙනස් වෙන නිසා. ඒකට හේතුව අන්නර ධාතු නානත්්‍යයමයි ධාතු නානත්වය නිසාම අදහස් වන නානත්වයක් ඇතියෙනවා. එතකට අවසානයකි චන්දරාගි නානත්යක් ඇතිවෙන්. එතකට චන්දරාග නානත්වයක් ඇතුවන හම් ඇතිවනි උපානයන්ගේ නානත්්‍යයක් ඇතිව අවසාන ඇවන දාහයන්ගේ පරිදාහයන්ගේ ඒ ලබන දුක්පීඩාවන්ගේෙන් නානත්වයක් ඇතිවෙන. ඒනම් දැම් මෙතන ඉන්න අපි ගත්හම ලෝතුරුුවන්න බාණනාය ඔක්කම අදහස්වලින් එකහා සමානයි හැබැයි අදහස්වලින් එකහා සමානයි කෙනෙකින් තේරුම් කරන්නේ සියලම දෙනනාගගේ ආශ්‍රව එකහා සමානයි කියෙනෙක නීවි. එතකොට අදහස්සලින් එකහා සමාන වුනාට එකනෙකා ආශ්‍රවලින් විවිධ නිසා එකිනෙකා තුළ දාහය හටගන්න ඒඒ එක විදිහට. හැබැයි අදහස්සලින් එකහා සමානයි. ඇෝම වන්දකිින්ට ඕන සංසාර ගමන අවසංකරන්න ඕන කියන දහසේ පිටා ගෙනනීම. ඒ වගේ බ්‍රක්්මයෝත් උසලේ හැසිරෙන් ඕන කුසල් වඩන්න ඕන කියන පොදු සම්මතයක පිහිටාගෙන කටයුතු කරනවා ඒ පොදුවේ කටයුතු කරාට එකින එක බ්‍රක්්මයන්තුළ පවතින අනුසයන්ගේ වෙනසානු එක තැයි පංච උපා දනස්කන්දේ වෙනස. මේ අනුසයන්ගේ වෙනසානුව ඔවුන්ගේ චින්තනය තීරණය වෙන. එතකට පොදු සම්මතියක් ඇතුළේ පොදුව පිළිගත්ත චින්තනයක් ඇතුළේ කටයුතු කළත් එකනකා පුද්ධලිකව හිතනය විදිහ තියන වෙන සමත ඔවුන්ගේ අන්නර චන්දරාග වෙන සහටගන්නවා අවසානි හටගන්න දාහෙ පරිලාහයන්ගේ වෙන සහටගන්නවා. ඉතින් මේක හොඳට තේරු ගන්නවන් හෙමක් මේඒ දහතුනානත්වේ කියන එක එක ලෝකෙකට විතරක් අදාළ කාරණාවක් නෙවෙයි සුද්‍ර ජීවියගේ ඉදලා සුද්‍ර ජීවියගේදලා මහාබ්‍රක්්මය දක්වාම් සක්කල ලෝක සත්‍යයාටම් බලපාති යන තත්වයක්ත් තමයි මේ ධාතු නානත්වය කියලා කියන් එක්ිනෙට දින්නට විතරක් අදාළ කාරණාවක් නෙවෙයි මේ ධාතුනානත්වය නිසාමයි අත්භවයන්නේ අත්භවකට පරිවර්තන වෙන් එ ධාතු නානත්වය නොවෙන්නට එනම් අන්න ශාස්වතයිහෙනම් හැම දෑම් එක මාත්මයක් වගේකත් තම හින හැමදෑ මනුස්සෙක් මනුසේක් මනුසෙ මුස දෙවියවිය බ්‍රක්්ම බ්‍රක්්මය එන සධාථනික ආත්මයක් වගේක අපිට දකින්න ාම්බේනවා එහෙම නොවී අත්භවෙන් අත්භවයට අත්භවය පරිවර්තනය වෙන්නේ අන්‍ය පරිවර්තනයකට ලක් වෙන්නේ නාමුරූප පරිවර්තනය වෙන්නේ මේ ධාතුනානන්තය නිසාමයි ධාතුනා ධාතුනානත්වයේ විවිධත්වයම තමයි ලෝකේ සත්්‍යයන්තුල විධත්වය ඇති කරලතියෙන් ලෝක සත්ව කූල අතර වී ර්ටය ඇති කරලා තියනෙ ජාති අතරව වවිධත්වය ඇති කරලා තියන්. සෑම සියලු ආකාරයකින්ම එක සත එක්තාව සතෙක්්ට වෙනස්වෙන්න මෙන්න මේ ධාතුනානත්වය නිසාමයි හොඳ මංහිතන්නේ ප්‍රශ්නියට දීපු උත්තරයේ පැහැදිලිවෙඩ ඇති කියලා.